අයිබෝවන් ඔබ අදත් සුපුරුදු වේලාවට Big Focus සංවාදයේ සමගින් 2019 අප්‍රේල් 21 වෙනිදා මෙරට ඉතිහාසයේ කළු දිනයක් සටහන් වෙච්ච අවස්ථාවක් බවට පත් වුණා විශේෂයෙන්ම අපේ රටේ ත්‍රස්තවාදය කියන කාරණය පිළිබඳව අපිට අත්දැකීම් ගණනාවක්ම තිබෙනවා 30 වසරක යුද්ධයක් ත්‍රස්තවාදයකට එරෙහිව කරන ලද යුද්ධයක් ගැන අප සතුව අත්දැකීම් තියෙනවා නමුත් මේ අත්දැකීම් වලින් අපි හරියාකාරව පාඩම් ඉගෙන ගත්තාද එල්ටීටීඊ ත්‍රස්තවාදයේ යුදමය වශයෙන් පරාජය කිරීමෙන් අනතුරුවත් යලිත් මේ රටේ ත්‍රස්තවාදී සංවිධානයකට උමතු අන්තවාදීන් පිරිසකට රටේ මිනිස් ජීවිත ගණනාවක් අහිමි කරන්නට අවශ්‍ය වන පසුබිම නිර්මාණය වූයේ කෙසේද මේ අවාසනාවන්ත බෝම්බ ප්‍රහාර මාලාවෙන් පසුව ඒ බෝම්බ ප්‍රහාර මාලාවෙන් පීඩාවට පත්තුණු විඳිතයින් තමන්ගේ යුක්තිය අයදෙමින් විවිධ ස්ථානවල තමන්ගේ විරෝධතා දක්වනු ලැබුවා ඒත් එක්කම අපි දැක්ක විවිධ විමර්ශන යාන්ත්‍රණයන් මේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ආරම්භ කරනු ලැබුවා කාඩිනල් හිමිපාණන් නිරන්තරයෙන්ම මේ පිටුපස සිටිමින් ආණ්ඩුවේ පාර්ශව වගේම විමර්ශනාංශ සඳහා දිගින් දිගටම කරුණු ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියා මේ පීඩාවට පත්වෙච්ච ජනතාවට යුක්තිය ඉටු වීමට නම් මේ ප්‍රහාර මාලාවට වග කිව යුතු සෑම පාර්ශවයකටම දඩුවම් ලැබිය යුතුයි ඒ වගේම මේ ජනතාවට සාධාරණීය ඉටු විය යුතුයි කියන කාරණය සම්බන්ධයෙන් ඔබ දන්නවා මේ විමර්ශන සම්බන්ධයෙන් කතා කරද්දී පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පසුගිය ආණ්ඩුව විසින් පසුගිය ආණ්ඩුව සමයේ මෙරට විදායක ජනාධිපති දුරේ දරූ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද ජනාධිපති කොමිසමේ වාර්තාව පසුගියදා වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බහර දෙනු ලැබුවා. ඉන් අනතුරුව මේ වන විට එය පාර්ලිමේන්තුවේ සභාගත කර තිබෙනවා. අද අපි සාකච්ඡා කරන්නට සූදානම්ින් සිටින්නේ මේ පාස්කු කොමිසමේ වාර්තාවෙන් ලබා දී ඇති නිර්දේශ සහ එම නිර්දේශ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමේදී ඇති නෛතික තත්ත්වය නෛතික බාධාවන් මේ සියලු දේ ගැන අපි අද අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙන සිටිනවා. අපි ඒ සඳහායි තම සුදුසු පුද්ගලෙක් මැදිරියට කැඳවා ගත්තා. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරයෙක් ඒ වගේම වර්තමානයේදී අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙක් ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතා අයිබෝවන් කියලා ඔබතුමා පිළිගන්නවා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලා විමර්ශනය කරපු ජනාධිපති කොමිසම ඉතාම ආන්දෝලනාත්මක කොමිසමක් බවට පත් වුණා. විශේෂම විවෘත කොමිසම අධිරියේ මාධ්‍ය ඉදිරියේ මේ විමර්ශන කටයුතු සිදු වෙච්ච නිසා අපි බොහෝ ආන්දෝලනාත්මක කරුණු වාර්තා කරා පසුගිය අවුරුද්ද පුරාම. ඒ නිසාම ජනාධිපති නීතිඥතුමනි ජනතාව ඉතාම උනන්දුවෙන් බලාගෙන හිටියා මේ කොමිසමේ නිර්දේශ අවසන් නිර්දේශ මොන වගේ වේවිද කියලා. මේ වෙද්දී නිර්දේශ ගණනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. අපි සම්පූර්ණ චිත්‍රය ආරම්භ කරද්දී ඔබතුමා මොන වගේද මේ පාස්කු කොමිසමේ නිර්දේශ සම්බන්ධයෙන් දකින්නේ? අපි එක් එක් නිර්දේශ වලට යමු වෙන්නට පෙර පොදුවේ අරගත්තාම කලින් දෝ මේ අපේ කොමිෂන් වර්ග දෙකක් තියෙනවා. 1978 ඒ ජනාධිපති හැටියට හිටිය ජයා ජයවර්ධන ජනාධිපතිතුමා පවරපු කොමිසම විශේෂ ජනාධිපති කොමිෂන්. ඒ ජනාධිපති කොමිසම විශේෂ කියලා කියන්නේ ඒ කොමිසමටම තියෙනවා බලතල වරදකරුවෙක් හැටියට හඳුනා ගන්නවා නම් කීප දෙනෙක් හෝ එක්කෙනෙක් ඒ අයට එරෙහිව ක්‍රියා කරන්න. උදාහරණයක් හැටියට ඒ අයට එරෙහිව ප්‍රජා අයිතිවාසිකම නැති කරලා ඒ අයට දඬුවමක් හැටියට ඒ ක්‍රියාත්මක කරන්න හැකියාව ඒ 78 කරපු විශේෂ ජනාධිපති කොමිසම සභාවල් තියෙනවා. තවත් කොමිසම් සභා වර්ගයක් 1948 ඉඳන් එනවා කල්ද ඒක තමයි සාමාන්‍යයෙන් ජනාධිපතිවරයෙක් යම් ප්‍රශ්නයක් උද්ගත වුණාම ඒ ප්‍රශ්නය පිළිබඳව තොරතුරු දැන ගැනීම සඳහා ෆැක්ට් ෆයින්ඩින් කියන තොරතුරු දැන ගැනීමට කොමිෂන් සභාව පත් කරනවා. ඒක ක්‍රමානුකූලව වෙනස්කම් ඇති කරගෙන ඇවිල්ලා ඒ කොමිෂන් සභාවලින් එකක් හැටියට තමයි 2019 සැප්තැම්බර් මාසේ 20 වෙනිදා මේ හිටපු ජනාධිපතිතුමා මේ කොමිෂන් සභාව වාර්තාව සකස් කරන්න පත් කළ කොමිෂන්. ඒතකොට මේ ගැන ක්‍රියාත්මක වීමේදී පහුගිය කාල සීමාවේ ඒ ක්‍රියාත්මක වීම සම්බන්ධව විවිධ මත පළ වුණා. එතකොට ඒ එවකට හිටිය රජය එයින් අසමත් වීම තුල ඒ කියන්නේ ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳව හරි ක්‍රියාමාර්ග ගැනීමට අපහසුත් වීම සහ ඒක මැඩපැවැත්වීමට කටයුතු නොකිරීම පිළිබඳ ප්‍රශ්න මතුවෙන්න ගත්තාම ඒක දේශපාලන වශයෙන් ලොකු ප්‍රශ්නයක් මතුවලා තමයි මේ පරිවර්තනය ඇති වුණේ. එතකොට මෙහිදී මේ ජනාධිපති කොමිසමට තිබුණු බලතල කාල සීමාව දික් කරලා
ජනාධිපතිතුමා ඒකට පූර්ණ අවස්ථාව දුන්නා කටයුතු කරන්න. එතකොට කාඩිනල් හිමිපාණන් මේ පිළිබඳව විශේෂ උනන්දුවක් දක්වපු ගැන අපි ඉතාම සතුටු වෙනවා. මොකද ඒකට හේතුව එතුමා ඒ වෙලාවේදී ඒ පිළිබඳව ඔබතුමා නිවැරදිව කිව්වා කලින්දෝ ජනා මිනිස් ප්‍රජාවට ක්‍රිස්තු ඒ භක්තිකේන්ට ඒ වෙලාවේදී ඒ අයව කුපිත කරවන විදිය කටුක්ක් වචනයක් එතුමා කටින් පිට වුණා නම් මේ தત્ත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. නමුත් එතුමා ඊටාම හොඳින් ඒක පාලනය කරලා ඉවසීම කියන එක ප්‍රගුණ කරා. එතන තමයි දැන් මේ தત્ත්වය ඇවිල්ලා තියෙන එතුමා කියන්නේ දැන් ඉවසරු ආපි ඇති. මේ ඉවසීමේ දැන් අපිට ප්‍රතිඵල දෙන්න. ඉතින් ඒ කතාව කිසිම වැරදක් නැහැ. නමුත් මම එතුමා වෙනුවෙන් මේ දෙක දන්න කෙනෙක් හැටියට කියන්නේ තව ටිකක් දෙන්න කාලේ මොකද ඒකට හේතුව මේ වාර්තාව දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපු වාර්තාව මහජනතාවට ඉන්පසුව ලබා දෙන්න ඕනේ. මහජනතාවට ලබා දෙන්න තොරතුරු දැනගැනීමේ පනත කියන එකක් තියෙනවා කල්. ඒ තොරතුරු දැනගැනීමේ පනතට හැබැයි මේ ඔබතුමා කිව්ව විදිහට විවෘතව ඉදිරිපත් කරපු සෑම දෙයක්ම ලබා ගන්න පුළුවන්. මේ වාර්තාවේ තියෙනවා රහස්‍ය ලේඛන. රහස්‍ය සාක්ෂි සමහර අය දුන්නා. අන ඒවා රාජ්‍ය ආරක්ෂාවට බලපානවා අන්න සංවේදීකරු එවැනි දේවල් තියෙනවා නම් ඒවා මදක් ඉවත් කරලා ඒ අනිත් ඒවා අපිට ලබා දෙන්න හැකියාව තියෙනවා. ඉතින් මේ නිසා ඒ ගැන කිසිදු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. දැන් ඔබතුම කිව්ව විදිහට මේ වාර්තාවේ කොටස් දෙකකින් අපිට සලකා බැලීමක් කරන්න. එකක් ඇවිල්ලා ඒ පරිපාලනමය වශයෙන් සහ විනය නීති වලට අදාළව කරන කොටස් සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ඒ අදාළ බලධාරීන් සමග ඒ කටයුත්ත කරන්න. ඊළඟ කොටස තියෙනවා අපරාධ පිළිබඳ. අපරාධ වගකීම පවරීම සඳහා ඒ කොමිසමට බලය නැහැ කිසිදක් කරන්න. ඒයට නිර්දේශ විතරයි කරන්න පුළුවන්. එතකොට ඒ කොමිසමේ තියෙන නිර්දේශානුව අපරාධ වගකීම පවරීම සඳහා සුදුසු පුද්ගලයෝ කවරද්ද ඔවුන් චූතිතයන් හැටියට ඉදිරිපත් කරන්න ඕනේ කවරද්ද කියන එක පිළිබඳව අවසාන නිගමනය නීතිපතිතුමා කරන්න. ඒතර මේ වන විටත් කලින්ද අපි දැනගන්න ඕනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වෙනම සංකීර්ණ පරීක්ෂණයක් පවත්වලා තියෙනවා. ඒ පරීක්ෂණයේ ප්‍රතිඵල ගොනු හැටියට නීතිපතිතුමාට යවලා නීතිපතිතුමා ඒකත් පරිහරණය කරලා දැනටත් එතුමාගේ යම්කිසි ඉලක්කයක් තියෙනවා 32 දෙනෙකු පමණ පිරිසකට මේ පිළිබඳව ක්‍රියා විරුද්ධව ක්‍රියා කරන්න ඕනේ කියලා. ඒතකොට ඒ தத்துவයට අමතරව කල්ද මේ කියන වார்த்தාවේ අන්තර්ගතය වෙලා තියෙනවා නම් ඊට වඩා තවත් දේවල් ඒවා එතුමාට සැලකිලිද භාජනය කරලා අවසාන වශයෙන් අධිචෝදනා පත්‍ර ගොනු කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි මම කියනවා මෙවැනි කොමිසමක බලතල ඉතා විශාලයි. ඒකට සාක්ෂි නීතිය අපේ නීතියේ තියෙන සාක්ෂි නීතිය කියන එක ඒ සාක්ෂි නීතියට අනුකූලවම ක්‍රියා කළ යුතුයි කියලා මේ කොමිසම වල නැහැ. ඒවයි තියෙන බලතල අනුව බොහෝ විට අවස්ථාවලදී බලන්නේ තොරතුරු හොයා ගැනීම සඳහා විවිධ පුද්ගලයින් ඒ අයව සාක්ෂි මෙහෙවන්න පුළුවන් වුණත් ඒ අය ඇසුදුටු නොවුණා වුණත් අසා දැනගත් සාක්ෂි පවා මේකට ඇතුළත් කරන්න පුළුවන්. ඒ ඇතුළත් කළා තමයි ගොනුව හදන්නේ. එතකොට ඒ නිසා මේවා පෙරලා ගන්න ඕනේ අපරාධ නඩුවක් පවරනකොට ආවට ගියාට දරන්න බෑ. එතකොට ඒකේ ඒ කොමිසමේ තියෙන නිර්දේශ වලින් බැඳී සිටීමකුත් නෑ නීතිපතිතුමා. නමුත් ඒවා අනිවාර්යයෙන්ම සැලකිලට භාජනය කිරීම එතුමාගේ යුතුයකම. එතුමා ඒ අනුව බලලා තමයි තීරණය කරන්නේ සාක්ෂි මත පිහිටලා අපරාධ වගකීමක් පවරන්න පුළුවන්ද සමහරද අපරාධ වල නොසලකිලිමත් භාවයේ පිළිබඳව තියෙනවා නම් කලඳු එවැනි අවස්ථාව දීස් නොසලකිලිමත් භාවය සිවිල් වගකීමකින් එහාට යන වගකීමක්ද කියලා බලන්න. හොඳයි අපි විශේෂයෙන්ම මේ කොමිසම ගැන අවධානය යොමු කරන්නේ මොකද රටේ ජනතාව කොමිසමේ නිර්දේශ සම්බන්ධයෙන් බොහෝ අවධානයෙන් සිටියා. විශේෂයෙන්ම පීඩාවට පත්වෙච්ච පවුල්වල ජනතාව මේ කොමිසම ගැන ලොකු බලාපොරොත්තුවකින් සිටියා. සැබවින්ම සිදුවුනේ කුමක්ද කියන කාරණේ පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් ඒ හරහා සිදුවේවි. මේ නිර්දේශ අනුව අපේ නීතිපතිවරයා ඇතුළු ඒ කටයුතු කළ යුතු අංශ ක්‍රියාත්මක වේවි කියන කාරණය. අපි දැන් මේ නිර්දේශ ගැන එකින් එක අවධානය යොමු කරද්දී ජනාධිපති නීතිඥතුමනි අපේ ආරක්ෂක විෂය බහරව සිටි දුරාවලියට ඉහළ සිට පහළට යම්කිසි චෝදනා එල්ල කිරීමක් කළා තියෙනවා. විශේෂයෙන්ම ඉදිරිපත් වෙච්ච සාක්ෂි අනුව අපි වාර්තා කරපු කරුණු අනුව ඉතාම
පිළිගත නොහැකි අයුරින් රාජකාරී පැහැර හැරීම් සිද්ධ වෙලා තියෙනවා කියන කාරණය පැහැදිලිව තියෙනවා. ඒ නිසා ජනතාව ජීවිතවලින් වන්දි ගෙව්වා. මම ඔබට උපුටා දක්වන්නම් මේ සම්බන්ධයෙන් විශේෂම හිටපු ජනාධිපතිවරයාට කොමිසම චෝදනා නගනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති දුරේ සහ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස වැඩ බහර ගැනීමෙන් පසු ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීම නිතිපතා නොපැවැත්වීම සහ ඇතැම් මාසවල කිසිදු රැස්වීමක් නොපැවැත්වීම ජනාධිපති කොමිසමේ දැඩි නිරීක්ෂණයට ලක්ව තිබෙන බව ඒත් එක්කම ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳ මුල්වරට බුද්ධි තොරතුරක් ලද 2019 අප්‍රේල් 4 වන දිනට පෙර කරුණු සලකා බැලීමේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය රාජකාරී හා වගකීම් පැහැර හැරී ඇති බවත් මෙම අසාර්ථකත්වයේ හුදෙක් සිවිල් නොසැලකිලිමත්කම ඉක්මවා යන බවත් ජනාධිපති කොමිසම නිගමනය කළා තියෙනවා. දැන් ඔබතුමාගේ පැහැදිලි කරපු සිවිල් නොසැලකිලිමත්කම ඉක්මවා යාම කියන කාරණය මෙතනදී වැදගත් වෙන්නේ. අපි දන්නවා ජනාධිපතිවරයාට මුක්තියක් ලබා දීලා තියෙනවා අපේ ව්‍යවස්ථාවේ. එතකොට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දුරේ දරන සමයේදී තමයි මේ ක්‍රියාවලිය සිදු වෙන්නේ. අපි දන්නවා ව්‍යවස්ථාවේ 35 එක වගන්තියේ ජනාධිපතිවරයා දුරේ දරන අතරවාරයේදී ඔහු විසින් සිදු කරන ලබන නිල වශයෙන් හෝ නොලිල වශයෙන් සිදු කරන හෝ සිදු නොකරන ඕනෑම කටයුත්තක් සම්බන්ධයෙන් සිවිල් හෝ අපරාධ නඩු පවරන්නට හැකියාවක් නැහැ කියලා ව්‍යවස්ථාවේ තියෙනවා. මේ තත්වයට එක්ක මේ නිර්දේශය ක්‍රියාත්මක කිරීමට කිසිසේත්ම හැකියාවක් නැති නිර්දේශයක් නෑ. ඔබතුමා ඒ කතාව කියනකොට මා මුලින් කතාහන් කරපු දේ ළඟට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ සිවිල් වගකීමකින් එහා ගිය දෙයක් තියෙනවා කියන එක මේ වාර්තාවේ කියනවා. එතකොට එහෙනම් එතුමාට බැලු බැල්මට මුක්තියක් හම්බ වෙන්න විදිහක් නෑ. අපි ඒක ටිකක් පැහැදිලි කරගනිමු. අනිකර මේ 35 වෙනි වගන්තිය අපි හරියට කියව ගත්තොත් ඒක කියන්නේ කල්දු ආණ්ඩුකම ව්‍යස්ථාවේ ඒ ප්‍රතිපාදනයේ 35 එක ඔබතුමා නිවැරදි කිව්වාගේ යම් තැනැත්තෙකු ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා ලෙස ධූරය දරන අවස්ථාවකදී එතකොට ඒ අවස්ථාවේ තමයි ඔහුට ඒ මුක්තිය තියෙන්නේ. ඔය අවස්ථාවකදී ඒ මුක්තිය ඔහුට හමු වෙනවා. මොකද ඒ අවස්ථාවේදී ඔහුට නඩු පවරන්න බැහැ. දැන් මේක අපි හොඳටම දැක්කා. මේ ඉන්න ජනාධිපතිතුමා තේරෙහිව නඩු පවරලා තිබ්බා නීතිපතිතුමා විසින්. එතකොට එතුමා ඒ ධූරයටපත් වුණාට පස්සේ එතුමාට එරෙහිව නඩු ගෙනියන්න බෑ. ඒ කියන්නේ ඒකෙන් අදහස් කරන්නේ ඒ ධූරයට ගරු කිරීමක් නෙමෙයි තියෙන්නේ. ඒ ධූරය අරගෙන හැමතිස්සෙම එතුමාව උසාවි ගන්න ගෙනිච්චොත් එහෙම එතකොට ගැටුවක් ඇති වෙනවා. එතකොට ඒ කාල සීමාව තියෙන එක අපි වරදවා තේරුම් ගන්න අරකයි. එතුමා ඒ කාල සීමාවේදී කරපු ඕනෑම වරද්දකට අපරාධ බක්කීමකට පසුව නඩු පවරන්න බෑ කියන එක නෙමෙයි එතන කියන්නේ. මේ පෙර ඉතිහාසයේ නිර්දේ අපිට නිදසුන් තියනවාද එලෙස නඩු පවරපු අවස්ථාව? දැන් මේ මේක ඇවිල්ලා 19 වෙනි ව්‍යස්ථාවයට අනුවනේ මේකේ ඉන්නේ. එතකොට ඒ ඒ ඒ තත්ත්වය සුළු කාලයක් ගත වෙනවා. එතකොට ඊළඟට අපි දැක්කපු දේ තමයි ඔය තත්ත්වෙ උඩනේ 78 ඔය විශේෂ ජනාධිපති කොමිසම් දාලා ඒ අපේ හිටපු සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිතුමිය එතකොට අපිට ජනාධිපති නෙමෙයි. එතකොට ජනාධිපති වෙලා ඒ ජයවර්ධන ජනාධිපතිතුමා මේ දඬුව පැවරුවේ විශේෂ ජනාධිපති කොමිසම් ඔය ඒ දුර කාලේ කරපුවා. හැබැයි යා දුරෙන් ඉවත් වුණාට පස්සේ එයාට එරෙහිව කටයුතු කරා. දැන් මෙතන තියෙන්නේ දුර කාලේ කරන තුර කාලේ තුලදී එයාම ගෙනියන්න බෑ වෙන අධිකරණයකට. එතනයි ඒ කියන්නේ. ඒකට ඒ කාලය තුලදී ඔහු කරන වරදවල් තියෙනවා නම් ඒවා සම්බන්ධයෙන් ක්‍රියා කරන්න බෑ. හැබැයි එයා ගියාට පස්සෙත් මුක්තිය හම්බ වෙන යම් අවස්ථාවක් තියෙනවා. අපේ නීතියෙම කියනවා යම් අපරාධ වලට කාල අවරෝධය බලපානවා. අනේ ඒ දේ හැරුණාම දැන් මේ වගේ මිනි 269ක් මරණ ඔබතුමා කතා කරන්නේ කවර වූ හෝ තැනැත්තෙකුට විරුද්ධව නඩු පැවරීමේදී නඩු පැවරිය හැකි කාල සීමාව නීතියෙන් නියම වී ඇති විට ඒ වගේ දේවල් තියෙනවා යම් යම් කාල අවරෝධණී කියලා කොටස කියලා කියන්නේ. ඒතොර අපරාධ නීතියේ මිනිමැරීම සම්බන්ධ දැන් මෙතන 269ක් ජීවිත නැති වෙලා තියෙනවා. 500කට තුවාල ඇතිම. ඒතොර ඒ වගේ අවස්ථාවකදී ඒකට කාල අවරෝධය බලපාන්නේ. ඒතොර අපේ නීතිය පැහැදිලිව කියනවා මිනිමැරීමේ චෝදනාවකින් ඒ කියන්නේ අනුබල දීම නැත්නම් ඒ පොදු චේතනාවෙන් ක්‍රියා කිරීම ඒ සියලු දේවල් එකට අයිති වෙනවා. ඒ චෝදනාව මත තීරණය කරනවා නම් යම් කිසි කෙනෙකුට ඒක කාලවරෝධය උට බලපාන්නේ නැහැ. ඒතොර මේ දෙකෙන්ම මේ ප්‍රශ්නයෙන් අහු වෙන තත්ත්වයක් තිබෙනවා. යනුව ඔබතුමාගේ ව්‍යවස්ථානුකූල විවරණය පැහැදිලි. අපි ඊළඟ කාරණයට එද්දී දැන් ඔබතුමා සඳහන් කරනවා මේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය රාජකාරී හා වගකීම් පැහැර හැර ඇති බවට කොමිසම කියන කාරණය
සිවිල් නොසැලකිලිමත්කම ඉක්මවා යා යුතුයි කියන කාරණය කොමිසමේ නිගමනය බවට පත් වෙලා තියෙනවා. සිවිල් නොසැලකිලිමත් භාවයේ ඉක්මවා කියලා තියෙනවා කියලා. නීතිපතිවරයාට මේ නිර්දේශය මත පදනම් වෙලා කටයුතු කරන්න බැරිද? නෑ. මෙතන වෙන්නේ දැන් ඔය තත්ත්වය තමයි නීතිමය වගකීම. ඊළඟට එතුම නීතිමේ තත්ත්වය එහෙම තිබුණා වුණාට කල්දු එතුමා බලනවා සාක්ෂිමේ වශයෙන් එතුමාට ගිහිල්ලා මහාධිකරණයේ නඩුවක් ඉදිරිපත් කරන්න සාක්ෂි එතුමා ගාව තියෙනවාද කියලා. මේ වෙනකොට ඉදිරිපත් වෙලා ඒක කොමිසමේ ඉදිරිපත් කරපු නිර්දේශ මත පමණක් නෙමෙයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද පරීක්ෂණ තුල ඒ තත්ත්වයේ තියෙනවාද කියලා එතුමා බලනවා. එතෙන්දී උකහාගත එක දෙයක් තියෙනවා. මෙතුමා මේ කාල සීමාවේ ලංකාවෙන් පිට හිටියේ. ඒතර ඒ යන වෙලාවේදී එතුමාට මේ වගේ පණිවිඩයක් දැනගෙන තිබුණාද? කියන්නේ රටේ මෙහෙම බලවේග ක්‍රියාත්මක වෙනවා. මේ වගේ ආරක්ෂක තත්ත්වය ගැන යම් යම් සැකසිත තත්ත්වයන් තියෙනවා. ඒ වගේ දෙයක් දැනගෙනද එතුමා ගියේ? කොමිසම සඳහන් කරන ආකාරයට එවන විටත් බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් ජනාධිපතිවරයා දැනුවත් කර තිබුණා කියන කාරණා මම ඒකයි කිව්වේ. ඒ කියන්නේ ඒක තමයි බලන්න දැන් මට මෙතන තියෙන කරුණු මත මම කියන්නේ ඒක මට දැනුණ දේ තමයි ඒක මත කොමිසම යම් කිසි නිගමනයකට ලැබෙනවා මේ දැනගෙන ගියේ කියලා. ඒකෝ දැනගෙන යෑම දැන් අපේ නීතියේ තියෙනවා කලඳු ඩිරෙක්ට් එවිඩන්ස් ඒ කියන්නේ කිලින්ම අසුදුරු සාක්ෂි තියෙනවා. ඊළඟට ලේඛනගත සාක්ෂි තියෙනවා. තව තියෙනවා පරිවේෂණීය සාක්ෂි. ඒකෝ පරිවේෂණීය සාක්ෂි වලිනුත් අඳු එකම නිගමනය වෙන්න පුළුවන් වෙන්නේ මොහු මේක හිතාමතාම ඕනෑකමින් නොසලකිලිමත් කමින් ක්‍රියා කළා සිවිල් වගකීමෙන් එහාට යන වගකීමක් කියන එක නිගමනය කරන්න පුළුවන් නම් ඒ වර්ධකාර්ත්‍ය පැවරේනවා. ඒතර මෙතනදී දැන් පටන් ගන්න යතනේ. ඒ කියන්නේ ඒ වාර්තාවල් ලැබිලා තියෙනවා එතුමා ආරක්ෂක මණ්ඩලය ගැන ක්‍රියාත්මක නොවි ඊට පස්සේ එතුමා රටින් යනවා. යන වෙලාවෙත් එතුමා රට බාර දීලා යන්නේ නැහැ ආරක්ෂක අංශය බාර දීලා යන්නේ නැහැ කාටවත්. එතකොට ඊළඟට තියෙනවා අගමැතිතුමා කියලා කෙනෙක් ඉන්නවා අපේ රටේ. එතකොට එතුමාට මේ පිළිබඳව ක්‍රියාත්මක වෙන්න අවසර දීලා යන්නේ. ආරක්ෂක අමාත්‍යාංශයේ පැවරීමක් නැතුව එතුමා යනවා. ගිහිල්ලා ඊට පස්ව මේක දැනගත්තයින් පස්ව එතුමාගේ පසු හැසිරීම, පෙර හැසිරීම, පසු හැසිරීම සහ මේ වාර්තාවල් වල තියෙන තත්ත්ව සියල්ලක්ම නීතිපතිතුමා අධ්‍යයනය කරනවා. ඒ කළාට පස්සේ එතුමාට තේරෙනවා නම් මේ සියල්ල තුලම නොසලකිලිමත් භාවයේ ක්‍රියාවලියක් තියෙනවා කියලා සාධාරණ සැකයෙන් තොර ඕනේ නැහැ එතුමාට. නීතිපතිතුමාට ඒක ඕනේ නැහැ. නීතිපතිතුමා ඒ නඩුව පවරනවා. එතකොට ඒ සිරිසේන මහත්තයා තමයි තීරණය වෙන්නේ එතුමාගේ නීති මහත්තුරු ගිහිල්ලා අධිකරණයේ ඉදිරියේ මේක සාධාරණ සැකයෙන් තොර ඔප්පු වෙන්නේ නැහැ කියලා පෙන්නන. ඉතින් ඒ නිසා බැලූ බැල්මට නඩුවක් පවරන්න නම් මම කිව්වා අර වපසරිය යටතේ සියල්ලක්ම නීතිපතිතුමා සලකා බලනවා ඇති. එහෙම කරලා එතුමාට පෙනී යනවා නම් මේ තියෙන කරුණු කාරණා අනුව මේ වාර්තාවේ තිබ්බ පළියටම නෙමෙයි මට නඩුවක් ගෙනියලා කරගෙන යන්න පුළුවන්. නමුත් ජනාධිපති නීතිඥතුමනි පාස්කු කොමිසමේදී මේ අයගෙන් ප්‍රශ්න කරනු ලැබුවේ රජයේ නීතිඥවරු විසින් නීතිපතිවරයා යටතේ සිටින රජයේ නීතිඥවරු විසින් තමයි මේ ප්‍රශ්න කිරීම කරන්නේ. ඒ අනුව නීතිපතිවරයාගේ සම්බන්ධයක් මේ කොමිසමේ විමර්ශන සඳහා ඍජුවම ලැබී තිබුණා. ඒ අනුව නීතිපතිවරයාට තවත් කරුණු ගණනාවක් සලකා බැලීමට පෙර මේ වාර්තාව මත වාර්තාව පැහැදිලිව සඳහන් කරනවා එහිදී සිවිල් මට්ටමින් එහාට ගිය නොසැලකිලිමත්කමක් කියලා. ඒ මත පදනම් වෙන්නට හැකියාවක් නැද්ද ඔහුගේ නියෝජනයක් තිබීම මත? ඔහුගේ නියෝජනය වෙන්නේ එතන රජය විසින් නියම කරනවා සහය දෙන්න කියලා. එතකොට නීතිපතිතුමා හැම විටම රජය වෙනුවෙන් ඒ සහය දීමේ ක්‍රියාවලිය කරනවා. එතකොට එයාට ඒ කරන කෙනා උපරිම මට්ටමින් එදී කරන්න ඕනේ. එතකොට මම කියවනේ කලින් මුලින්ම මේ කොමිසමට තියෙනවා පුළුල් බලතල. ඒතකොට ඒකෙදී අපේ නීතියේ තියෙන යම් යම් සීමා මායිම් ඉක්මවා ගිහිල්ලා ඒගොල්ලෝ සාක්ෂි මේකට ඇතුළත් කරගන්නවා. ඒතකොට ඒ සාක්ෂි සියල්ලම ගෙනිලා තමයි නීතිපතිතුමා ගාව තියන්නේ. ඒ නිසා මම ඒක දන්නේ නැහැ මොකද්ද ඒවේ තියෙන තත්ත්වය. ඒවේ තියෙන සාක්ෂිමය වශයෙන් වැදගත් වෙන කරුණු නීතිපතිතුමා අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. ඒක ඔබතුමා කිව්වා වගේ හරියට හරි ඒක මේගොල්ලෝ බලලා තියෙන ඒ මත පමණක් නම් එතකොට ඒතුමාට වැඩි ප්‍රශ්න කරන්න දෙයක් නැහැ. හැබැයි ඊට එහා ගිහිල්ලා අසා දැනගත් සාක්ෂි සම්බන්ධයෙන් මේ අධිකරණයේ ඉදිරියට ගෙන යා නොහැකි සාක්ෂි සම්බන්ධයෙන් යම් දේවල් තියෙනවා නම් ඒ වගේ අවස්ථාවකදී දැන් අපි කිව්ව මේ මියගිය තැනැත්තා කියපු දෙයක් සම්බන්ධව වෙනත් කෙනෙක් ඇවිල්ලා තවත් සාක්ෂි කරුවෙක් කියපු දේවල්. ඒව ඇවිල්ලා අපි කියන ඩබල් හියස්. ඒ කියන්නේ ද්විත්ව අසා දැනගත් සාක්ෂි. ඒවත් සමක් අපහසුයි අධිකරණයේ ඉදිරියට ගියේ. එහෙම නැතුව
ඒතින කරුණු මත යම්කිසි නිගමනයකට එළඹෙන්න පුළුවන් නම් එතුමාට නිර්භයව ඒ නඩුව පවරන්න හැකියාව තියෙනවා. හොඳයි අපිට කෙටි විරාමයක් දෙන්න තවත් නිර්දේශ පිළිබඳව අපි නෛතික තත්ත්වය පැහැදිලි කර ගන්නට බලාපොරොත්තු වෙමි. ජනාධිපති නීතිඥ යුආර්ද සිල්වා මහතා සමගින් අපි අද බිග් ෆෝකස් සංවාදයේදී සාකච්ඡා කරන්නේ අපි දන්නවා විශේෂම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් මේ ප්‍රහාරය සිදු වූ දිනේම මේ සම්බන්ධයෙන් වන විමර්ශනයක් ආරම්භ කළා. පසුව මේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ ඒ විමර්ශනය තවත් කාර්යක්ෂමව සිදු වෙනවා කියලා මාධ්‍යවලට වාර්තා නිකුත් වුණා. කොහොම වුණත් අපි දන්නවා හිටපු පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා මාස ගණනක කාලයක් රිමාන්ඩ් භාරයේ පසු වුණා. මේ නොසැලකිලිමත් භාවය විශේෂයෙන්ම මිනිමැරුම් චෝදනාදිය නගමින් නීතිපතිවරයා විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ උන්ට එරෙහිව බී වාර්තාවක් ගොනු කළ විමර්ශන සම්බන්ධයෙන් කරුණු වාර්තා කළා. නමුත් දැන් මේ වෙද්දී කොමිසම විසින් ජනාධිපතිවරයාගේ සිට පහළට මේ ආරක්ෂාව බහරව සිටි සියලුම දෙනා වගේ මේ සම්බන්ධයෙන් වගකීම බහර දීලා තියෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන විමර්ශනයේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු වෙලා තියෙනවද කියන කාරණේ සම්බන්ධයෙන් අපට මේ වනතෙක් පැහැදිලි චිත්‍රයක් නැහැ. මේ වගකීම බාරව සිටි අය සම්බන්ධයෙන් නඩු පැවරීමේදී ඒ අනුව කොමිසම් වාර්තාව පදනම් කරගෙන නඩු පැවරීමේදී අපි ජනාධිපතිවරයා ගැන කතා කරා. ඉතුරු පිරිසට යම් කිසි නෛතික බාධාවන් තියෙනවද? ඔබතුමා ඔය පැහැදිලි කරපු තත්වයම ඒට බලපානවද? අනිවාර්යයෙන්ම නෛතික බාධාවක් නැහැ. නමුත් ඒ වේදිත් දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරපු එක නීතිපතිතුමා මේ වෙනම ක්‍රියාත්මක කළා දිනවා. අපි 32 දෙනා කවුද කියලා දන්නේ නැහැ. ඒ නිසා 32 දෙනාට ඔය අය අයිති වෙනවද කියන එක අපිට කියන්න බෑ. හැබැයි ඊට අමතරව කල්දු තවත් අය අවශ්‍ය නම් මේ වාර්තාවෙන් හෙලි වෙනවා නම් ඒ වගේ ඒ අය ඒ නොබැලූ පැත්තක් ගැන එතකොට ඒ අය පිළිබඳව ඕකේ තියෙන වාර්තාවෙන් පමණක් කරන්නත් බෑ කල්දු. ඒ පිළිබඳව සාක්ෂි මේ සටහන් කරගන්න කට උත්තර සටහන් කරගන්න ඕනේ. වැඩිදුර කට උත්තර සටහන් කරගෙන තමයි ඒ අයට විරුද්ධව ක්‍රියා කරන්න. සාමාන්‍ය අපි දැන් මේ නීතියේ හැටියට මේ වාර්තාවේ තිබෙන දියක් ඒ විදිහටම අරගෙන අපිට කරන්න බෑ. මං කියපු අර කරුණු හේත් කරනගෙන නේ. එතකොට ඒක ගැන ඒ වාර්තාවෙන් එතුමා බැලුවාම තේරෙනවා මේ පිටුවේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණයක් කරන්න. එතකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියනවා වහාම ඔහුගෙන් කට උත්තරයක් අරගන්න. ඊට පස්සේ ඔහු ආධිකරණය ඉදිරිපත් කරන්න. ඉදිරිපත් කළා ඔහුට විරුද්ධව ක්‍රියා කරන්න කටයුතු කරන්න. ඉතින් ඒ නිසා අපිට තවම කියන්න බෑ කොයි කොයි අයව මේකට අදාළ කරගෙන මේ නඩු පැවරීම සිදු වෙනවද කියලා. හැබැයි මෙතන වැදගත් දෙයක් දෙපැත්තෙම කියවෙනවා. අපි කාදින පියතුමන් මේ ගැන විශේෂයෙන්ම උනන්දුව දක්වන කවුද මේකේ පිටුපස්ස සිටියේ කියලා. ඉතින් අවාසනාවන්ත තත්වය මේ කොමිෂන් සභාවට ගල්දු ඒක අර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වගේ ගිහිල්ලා ඒ අයව තැනක තියාගෙන ප්‍රශ්න කරලා මේ අපි ග්‍රිල් කරනවා කියලා. ඒ කියන්නේ විවිධ ක්‍රම උපයෝගී කරගෙන ප්‍රශ්න කරලා ගන්න බෑ. ඒක ඒකට අයිතිය නැහැ. ඒ ඒගොල්ලන්ට ඒ දේ තියෙන්නේ ඒ රජයේ නීතිතුමා මෙහෙවන සාක්කියේ ඒ වපසරිය තුල තියෙන ලේඛන ඉදිරිපත් කරමින් අහන්න පුළුවන්. හරස් ප්‍රශ්න අහලා එතුමන්ලා ඉතාම හොඳින් ඒ දේ කළා. නමුත් ඒක තුල ගිහිල්ලා මේ පිටුපස්ස හිටියේ කවරෙද්ද කියන එක පිළිබඳව අපි සමහර වෙලාවට අපි මවාපෑමක් කරන්න පුළුවන්. සමහරණන්ගේ ඒ වපසරිය තුල කරපු දෙයක් වෙන්නත් පුළුවන්. නමුත් තවත් අර කවුද කෙනෙක් පැනලා ගියයි කියන කතාවකුත් තියෙනවා ඉන්දියාවේ. ඒ තනත්තාගේ සම්බන්ධතාවය මොකද්ද කියන එක පිළිබඳවත් අපිට තවම රහස්‍ය වාතාවක් තියෙනවද කියලා අපි දන්නේ නැහැ. ඉතින් මේ දේවල් මේ ජනතාවට සහ වෙනත් අයට වමනා වූ පළියට රජේ බැඳිලා නැහැ. මේ සියල්ලම එකපාරට එළියට දාන්න. ඒ වෙයි තියෙනවා ගැටලුකාර තත්ත්වයක්. හැබැයි මේක ගැන නීතිපතිතුමා තීරණය කළාට පස්සේ ඒ ගැන ප්‍රශ්නයක් ඇති කරගන්න වමනා නැහැ. ඉතින් මම හිතනවා මේකෙදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වෙන විට හොයාගෙන තියෙනවද දන්නේ නැහැ. මෙහි මූලයේ කවුදක්ද කියලා අපි දන්නේ නැහැ ඒක තාම. ඒතකොට මේ පරීක්ෂණ කොමිෂන් සභාව එහෙම හොයාගත්තා නම් ඒක ලියනවා. එහෙම හොයාගන්න හැකියාවක් නැති බව තමයි පේන්නේ. ඒකෙන් කවදාවත් කොමිෂමට මේ බනින්න බෑ. නැත්නම් ඒගොල්ලන්ට ඒගොල්ලෝ කිසිම සැලකිල්ලකින් තොරව නැත්නම් ඒ අය උනන්දුවකින් නැතුව කරයි කියලා කියනවා. එතුමන්ලා තියෙනවා යම්කිසි රාමුවක්. ඒ රාමුව තුල ඉඳගෙන උපරිම වශයෙන් ක්‍රියාත්මක වීමක් සිදු වෙලා තියෙන නිසා තමයි මෙතරම් කාලයක් ගත කරලා මේ වගේ වාර්තාවක් ලබා දී තියෙන්නේ. ඒක නිසා අපි මේ සියල්ලක් කරෙහිම වුවමනාට වඩා මත ප්‍රකාශ කිරීම හෝ වුවමනාට වඩා වැරදි විදිහට හිතන්න නරකයි. හැබැයි එතනදී අපි එක දෙයක් තියෙනවා. දැන් මේ වන විට අපි යම්කෙසේ
ප්‍රවිෂ්ඨයක් ඇවිතිලා තියෙනවා යම් කිසි පාරකට පිවිසලා තියෙනවා දැන් තියෙන්නේ නීතිපතිතුමාට ඉක්මනින් මේ නඩු පවරන්න ඒක බොහෝ දුරට මම හිතනවා ත්‍රිපුද්ගල විනිශ්චය සභාව නඩුවකට යයි ඒතොර ඒවා විසඳන්න ඊටාම කෙටි කාලෙකින් ඒ පිළිබඳව ක්‍රියා කරන්න හැකියාව ලැබුණොත් වඩා හොඳයි එයත් කියලා තියෙනවා නිර්දේශ කළා දිනපත නඩු විභාග කරලා දැන් අධිකරණ අමාත්‍යාංශය හැටියට අපිට අධිකරණ සපයන්න සිද්ධ වෙනවා මේ දැන් මොකද ඔබතුමා දන්නවා දැන් ඊ පෞද්ගල දවස් ටිකේ තීරණය වුණා ත්‍රිපුද්ගල සභා දෙකක් බැඳුම් කර නඩුවට දාන්න කියලා. ඉතින් එතකොට මේ දෙක ක්‍රියාත්මක වෙනවා. එතකොට ලංකාවේ මහා අධිකරණ වල ඉන්න සියලුම විශ්වකාර්තුමල්ලා මේ විදිහට තුන තුන දැම්මට පස්සේ අනිත් මිනිස්සුන්ට වෙන හානිය ගැන අපි බලන්න වෙනවා. ඉතින් ඒ නිසා ඒ ඔක්කොම සමතුලනය වෙන විදිහට කටයුතු කරන්න අපි දැන් මේ දවස්වල ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපි හිතනවා යුක්ති ඉෂ්ට වීම වෙනුවෙන් අපිට ලබා දිය හැකි උපරිම සහනය උපරිම පහසුකම් අපි සපයනවා ඉතා ඉක්මනින් නඩු විමසීම සඳහා. ජනාධිපති නීතිඥතුමනි ඔබතුමා පැහැදිලි කර පරිදි මේක ෆැක්ට් ෆයින්ඩින් කමිෂන් එකක් යනු තොරතුරු එක් රැස් කිරීමේ කොමිසමක් අපිට අවශ්‍ය ජනතාවට මෙහි නියම නෛතික ස්වභාවය පැහැදිලි කර දීම විශේෂම දැන් නීතිපතිවරයාට වාර්තාව යොමු වෙලා තියෙනවා නීතිපතිවරයා වාර්තාව යොමු වීමෙන් පසුව ඒ අනුව නීතිපතිවරයාට මෙම වාර්තාව භාවිත කළ හැක්කේ තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් එක්ව එකට සිදු කරන විමර්ශනය තවත් මොන දිශානාත්ති වලට ගමන් කළා තියෙනවද කියන කාරණේ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සඳහා ඒකෙන් තවත් එහාට යා යුතු දෙයක් තියෙනවා දැන්ටමත් ඔහු ක්‍රියා කළා තියෙන ආකාරය පිළිබඳව එතුමා මේකේ තියෙන ටිකට සමපාත වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ ඊටාම ලේසි එතුමාට ඒ අනුව වහාම නඩු පවරන්න පුළුවන් හැබැයි මේකෙන් තව කරුණු එතුමාට නොලැබුණු කරුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උකහා ගන්න බැරි වෙච්ච යම් කරුණු කාරණා වගේම මේක තියෙනවා නම් එතුමා ඒ ගැන ක්‍රියා කළ යුතුයි ඒක අනිවාර්යයෙන්. ඒ අනුව එතුමාට සිද්ධ වෙනවා මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඒ කරුණු කාරණා ගැන දීලා මම කිව්ව විදිහට වැඩිදුර කටඋත්තර කීපයක් ඉක්මනින් සටහන් කරන්න. විශේෂයෙන්ම දැන් වසර දෙකකට ආසන්න කාලයක් ගත වෙලා තියෙනවා මේ ප්‍රහාර මාලාව එල්ල වෙලා ඒ නිසා මේ යුක්තිය ඉටුවීම ඉක්මනින්ම සිදුවිය යුතු බවට තමයි සියලුම පාර්ශ්ව ඉල්ලීමක් කරන්නේ. මොකද යුක්තිය ප්‍රමාද වීම යුක්තිය යට ගැසීමක් බවට සිදුවිය හැකි බවටත් බොහෝ විට මත පළවන නිසා. ඒ කියන්නේ අනිපතක් තියෙනවා කල්ද යුක්තිය ඉක්මන් වීම යුක්තියට පටහැනිව කටයුතු වෙන්න සිදු වෙන්න පුළුවන්. ඉක්මන් කරන්න බෑ කදබුලියේ. දැන් මේ වෛල විශාල පරීක්ෂණයක්. දැන් මොකද අපේ අය බලන් ඉන්නේ මේකේ වැරදි දේ ගැනම බලන්නේ. මොකද කල් ප්‍රමාද වුණයි කියලා දැන් කියනවා. එතකොට මේක දුන්නට පස්සේ කියනවා මේක හරියට කරලා නැහැ වගේ ඉන්නේ පේන්නේ කියලා. ලියන අපිට කියන්න ලේසි කලු. එහෙම නෙමෙයි මේ කරන්න ගියාම අපිට පේනවද පාරදුෂ්‍යභාවය. එතකොට මේ වගේ අය මේ අපි දැක්කනේ දිවහරය මේ කොමිසම වාර්තාව සටහන් කරගන්නවා. අපි බුරුකලා කියලා පේන්නේ නැහැ. මොකද ඔබතුමා කිව්වාගේ මාධ්‍යයට උගක් වෙලාවට 90%කට වැඩි ප්‍රමාණයක් එළියේ පෙනුණා. රෑ වෙනකන් සටහන් කරගත්තා. ඉතින් මේ වගේ තත්වයක් උඩ මේ වාර්තාව දුන්නාම ඒකේ අඩුපාඩු හොයන්න තව කල් තියෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්න එතුමල්ලට බෑ. එහෙම තිබුණා නම් මෙලහට නඩු දාලා තියෙන්න පුළුවන්. නමුත් එතුමල්ලගේ ක්‍රියා පිළිවෙතක් තියෙනවා. ඒ පිළිවෙත අනුව ජනාධිපතිතුමා දුන්නා. ජනාධිපතිතුමා ඒ පිළිබඳව සකස් කරලා ඒක නිසි පරිදි ඉදිරිපත් කරන්න ඕන නීතිපතිතුමාට පාර්ලිමේන්තුවට. ඉතින් මේ දේවල් කෙරෙනවා. ඉවසීම ටිකක් තියාගන්න ඕනේ. මෙතෙක් කල් හිටියා වගේ මම හිතනවා අපි යුක්තිය ඉෂ්ට වීම පිණිස දැන් හරි පාරට ඇවිල්ලා තියෙන්නේ. අපිට තියෙන්නේ සබ සති කීපයක ප්‍රමාදයක් විතරයි. එතනින් පස්සේ මම හිතන්නේ ඔබතුමා කිව්වාගේ අපේ ජනතාවට මේ මුදල් මේ වශයෙන් ඒවා ක්‍රියාත්මක වෙලා තිබුණේ නැහැ අවුරුදු දෙක තාලේ. ඉතින් ඒවා විශාල අපි ගැන කතා කරමු. අපිට කෙටි විරාමයක් ලබා ගත යුතුයි. ඉක්මනින්ම යලිත් හමු වෙනවා. ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතා සමගින් අපි සාකච්ඡා කරමින් සිටින්නේ පාස්කු කොමිසමේ වාර්තාව ඉදිරිපත් වුණාට පසුව ජනාධිපති නීතිඥතුමනි ජනාධිපතිවරයාට එතුමා විසින් නීතිපතිවරයාට එක් පිටපතක් යවලා ඉන් පසුව කමිටුවක් පත් කරනවා මහජන නියෝජිතයින් 5 දෙනෙකුගෙන් ඒ සම්බන්ධයෙන් බොහෝ කතාබහ නිර්මාණය වෙලා තියෙන සමාජයේ ඇයි මෙච්චර සාක්ෂි හොයලා නිර්දේශ ඉදිරිපත් කරපු කොමිසමක් සම්බන්ධයෙන් නැවතත් අධ්‍යයනය කරන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අමාත්‍යවරු ඉන්න කමිටුවක් පත් කරන්න කියලා. මේක පිටුපස්සේ යම් කිසි සම්ප්‍රදායක් හෝ නෛතික ස්වභාවයක් තියෙනවද? මොකක්ද මේ කමිටුව පත් කරන්න තියෙන්නේ? සාමාන්‍ය සම්ප්‍රදායක් තමයි එතන තියෙන්නේ. ඒක අපි හිතන්න නරකයි. මේක මේ වැරදි විදිහට හිතනවනම් ඕන දෙයක් වැරදි විදිහට හිතන්න පුළුවන්. දැන් ඒ අයට දුන්නා නම් නඩු දාන්නේ කාටද කියලා හොයලා දෙන්න කියලා ජනාධිපතිතුමා ඒක කරන්නේ සම්පූර්ණ වැරද්දක්. මොකක්ද මේ බාර දෙන්නේ? ඔබතුමා නිවැරදි
නිවැරදි වැහුවාගේ මේකේ තියෙන කොටස් දෙකක් මම පටන් ගන්නකොටම කිව්වනේ මේ වාතාවරයේ තියෙන කොටස් දෙකක් කියන එක මම කිව්වා එකක් ඇවිල්ලා පරිපාලනමේ වශයෙන් දැන් හොඳම උදාහරණය මිලියන 2ක් මියගේ තැනැත්තෙකුට දෙන්න කියලා නියම කරලා තියෙනවා ලක්ෂ 5 බැගින් ඒ හැම කෙනාටම දැන්ට අඳි ලැබිලා නැති හැම කෙනාටම ලක්ෂ 5 බැගින් දෙන්න කියලා දැන් මේක කොයි විදිහටද බිය යුත්තේ මේ වගේ කරන්න කොයි විදිහටද අපි මුදල් සපය ගන්න ඕනේ එතකොට ඊළඟට විනය නීති පිළිබඳව තියලා තිනවා යම් යම් පුද්ගලයන් රාජ්‍ය ආරක්ෂාව සඳහා කටයුතු කරනකොට නොසැලකිලිමත්කම්. ඒයට අපරාධ චෝදනාවක් කරන්න බෑ. නමුත් ඔවුන්ගේ ක්‍රියාපටිපාටිය සැලකිලිමත් නැතුව කරපු ක්‍රියා. මේ තත්ත්වයේ ඉදිරියට නොවෙන්න ගත යුතු ක්‍රියාමාර්ග. සමහර සංවිධාන සම්බන්ධයෙන් නීතිමය ගැටලු තියෙනවාද? ඒ වගේ සම්බන්ධයෙන් ඉදිරි නීති සකස් කර යුතුද? ඒගොල්ලෝ නීති සකස් කරනවා නෙමෙයි. එහෙමනම් ඒක අධිකරණ අමාත්‍යාංශයට නීතිපතිතුමා දෙපාර්තමේන්තුව නීති කෙටුම්පත් මණ්ඩලයට එක දෙන්න ඕනේ. ඒ අනුව පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් තීරණය කිරීම තමයි මේ කමිටුවට පැවරිලා. පාර්ලිමේන්තු සහ පරිපාලන මේ වශයෙන් එතුමන්ලා නිර්දේශ කරන දැන් ජනාධිපතිතුමාට මේක ගියාගෙන ගෙදර ගිහිල්ලා මේක එකෙන්ක පිටුක පිටුක කියව ගන්න ප්‍රායෝගික අපහසු. ඒක තමයි එක එක අයව පත් කරලා තියෙන්නේ. දැන් මේගොල්ලොත් මේ කොටස් බෙදාගෙන තම තමන්ගේ යුතුයකම හැටියට ඒ දේවල් කරලා එතුමාට ඒ පිළිබඳව සංක්ෂිප්තව හදලා දෙනවා. එතකොට ඒක අන්ත එතුමාට යම් කිසි තවදුරටත් පැහැදිලි කිරීමක් කරනවා නම් ඒව කරගන්න පුළුවන්. එහෙම නැත්නම් එතුමා වහාම ක්‍රියාත්මක කරන්න තමයි මේගොල්ලන්ට කෙටි දවසක් දීලා ඉවරලා මේ වාර්තා ඉදිරිපත් කරන්න තියෙන්නේ. මම දැක්කා අද පත්‍රයේ ඔබතුමාලගේ අරුණ පත්‍රයේ පැහැදිලිව කියලා තියෙනවා මේ වන විටත් යම් නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අනුව ඔබතුමාගේ මේ පැහැදිලි කිරීමට අනුව මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශන තව දුරට කල් ගැනීමේ අරමුණින් මේ කමිටුවකට දුන්නගෙන ප්‍රතික්ෂේප මේක මම දකින ඊට එහා දෙයක්. මම දන්නේ ධනාත්මකව මේක ඉක්මන් කිරීම සඳහා එතුමාට ඕක තියලා ඉවරලා මට වෙන වැඩ තියෙනවා. මට මේ කරන්න මීට වැඩිය මේ කොවිඩ් ප්‍රශ්නේ විසඳනවක් නැද්ද? ඉන්ජෙක්ෂන් දෙන්නේ කොහොමද කියලා මම බලන්න ඕනි කියලා නෙමෙයි. මේ යන ගමම මේ සමගාමී ඔමෙව කරන්නේ. රටක පාලනේ තනිපුත් එතුමා විතරක් ඔක්කලා නම් කියන්නේ මෙන්න ඒකාධිපතියා මෙන්න මේක කරන්න හදනවා තනියෙන් එයා. කිසි කෙනෙක්ගෙන් අහන්නේ. මේ කරන්නේ තම් ඒ පිළිබඳව එතුමා හිතන විදිහ. සමහරු කියන්න පුළුවන් ඔය දාපු අය සමහරු මේවට සූසු නැහැ අට පාස් නැහැ අරකයි මේකෙන්. නමුත් අට පාස්ම නෙමෙයි. අපි පාර්ලිමේන්තුවේ ඒවලු යවලා තිනවනේ. මොන පාස් එක නැති වුණත් ඒගොල්ලෝ ජනතා කැමැත්තෙන් ඇවිල්ලා තිනවා දැන්. ජනතාවගේ ඉදිරියේ ඔయిత වැඩි බුද්ධිමත්ව තියෙන කට්ටිය ඉඳලා දැන් ඔය පාස් ප්‍රහාරය සිද්ධ වුණේ. ඉතින් ඒ අය ඒ කොමිෂන් වලට යන්නේ නැතුව දැන් විවිධ මත ප්‍රකාශ කරන්නේ. ඒ කියන්නේ අපේ ආරක්ෂක කවුන්සලෙට ගෙනියෙච්ච නෑ මාව එක්ක ගියේ නෑ මට කිව්වේ නෑ මට දැනුම් දුන්නේ නෑ නිසිපත් කියලා ඉතින් ඒවා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ විදිහට නිකන් මේ ඒවට හේතු කාරණා කියන්න බෑ අපි පිළිගන්නේ නෑ කියලා කොමිෂන් සභාව කියලා තියෙනවා. මට කිව්වේ නෑ මම ඊගෙන හෙව්වේ නෑ මට එහෙම නෙමෙයි තමුන්ට ඒක නොකිව්වා නම් තමුන් ආරක්ෂක කවුන්සලේ කියන්නේ රටේ විතාල වශයෙන් බලපාන තීරණාත්මක සාධකේ ඒක ගැන තීරණය කරන්න තමන්ට කියන්න නැත්නම් පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියන්න පුළුවන්. එතකොට ජනාධිපතිතුමා උත්තර දෙන්න ඕනේ. ඉතින් මේ වගේ දේවල් කියන්න නැතුව ගණන් ගත්තේ නැති ගීම තුල අපි කොහොමද කියන්නේ මේ පත් කළ කට්ටිය අට පාස් නැහැ ඒක නිසා කියලා. එහෙම නේද? මම කෙසේද කොමිෂමේ වාර්තාව ගත්තට පස්සේ ඒ හිටපු ජනාධිපතිවරයා අගමැතිවරයා සීලුම් දෙනා වග කිව යුතුයි කියන කාරණේ අනිවාර්යයෙන්ම කියලා දෙනවා. ඉතින් එතකොට මේ වගේ බුද්ධියද නැද්ද කියන එක නෙමෙයි මෙතන තියෙන්නේ. ඒ පුද්ගල චරිත මේවට දක්වන උනන්දුව සහ කැපවීම කියන එක ඉතාමද. ඒ නිසා මම හිතනවා මේ වෙලාවේදී අපි බලාගෙන ඉන්න ඕනේ පරිපාලන වශයෙන් ඒ කොටස වෙනම වෙනවා. නීති අංශයෙන් නීතිපතිතුමා වෙනම ක්‍රියාත්මක වෙනවා. ඒක තුළ අධිකරණයට ආවම අපි බලමු ඉතා ඉක්මනින් මේ නඩු විසඳන්න ක්‍රියාමලිය අධිකරණ අමාත්‍යාංශයෙන් අනුගමනය කරන්නේ කොහොමද? පාස්කු ප්‍රහාරයෙන් පොඩක් පරිබාහිර ප්‍රශ්නයක් මම අහනවා. මොකද දැන් ඔබතුමාගේ පැහැදිලි කිරීමක් අතරතුර මේ බැඳුම් කරන නඩුව සම්බන්ධයෙන් ස්ථිර ත්‍රිපුද්ගල අධිකරණ දෙකක් පිහිටවන්නට මේ වෙද්දි උපදෙස් ලැබිලා තියෙනවා කියලා ඔබතුමා සඳහන් කරා. නමුත් දැන් ප්‍රධාන චූදිතයා මේ වන විටත් අපි දන්නේ නැහැ කොහෙද ඉන්නේ කියලා. කලක් කිව්වා සිංගප්පූරුවේ කියලා, පසුව ඩුබායි රාජ්‍යයේ ඉන්න පින්තූර තිබුණා. හිටපු මහබැංකුව අධිපති අර්ජුන මහේන්ද්‍ර ඔහුව මෙරටට ගෙන්වා ගැනීම සඳහා වන උදර්පණ කටයුතු සම්බන්ධයෙන් විටින් විට උඩට එනවා, පසුව පල්ලෙහාට යනවා. අපි දැක්කා හිටපු ජනාධිපතිවරයාත් පිටු 1000 ගණනක් අත්සන් කරා කියලා කිව්වා. නමුත් කොච්චර අත්සන් කරත් මේ උදර්පණ නීතිය යටතේ ඔහුව ගෙන්න ගන්න හැකියාව ලැබිලා නැහැ. මේ චෝදනාව එල්ල වෙන චූදිතයක් නැතුව මේ නඩුවේ ඉදිරියට යන්නටත් යම්ම් බාධා ඇති වෙන්නට පුළුවන්. ඉතින් මේ තත්ත්වයත් එක්ක කොයිතරම් වැදගත්ද ජනාධිපති නීතිඥතුමනි මේ ආණ්ඩුව ඉක්මනින් ක්‍රියාත්මක වෙලා මේ උදර්පණ නීති යටතේ මේ සැකකරුවන්ව ලංකාවට ගෙන්වා ගැනීම. ඔව් දැන් අපේ උදර්පණ නීතිය විවිධ අවස්ථා යටතේ ක්‍රියාත්මක වෙන්නේ විවිධ රාජ්‍යයන් සමග ඒ කිවිසුමක්
ඇතුළත්වෙලා නැත්තම් අපිට නිකන් කිව්ව පළියට එවන්නේ නැහැ. ඒ රාජ්‍ය ඒ අනුව ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් ඒ වෙනුවෙන් වෙනම නඩුකරයක් පවරන්න ඕනේ ඒ අධිකරණය කියලා. එයාව ගෙන්නන්න දෙන්න කියලා. දැන් අපේ ලංකාවට කවුරු හරි පැනලා ඇවිල්ලා හිටියොත් ඒ ලංකාවෙන් නිකන් දීලා දෙන්නේ නැහැ එයාව. ඒ නිසා ඒ වෙනුවෙන් නඩුකරයක් පවරලා උදර්පණ නීතිය යටතේ මහාධිකරණයේ ගැන විමසලා බලලා තමයි තීන්දුව දෙන්නේ. දැන් ඒකට නීතිපති දෙපාර්තමේන්තුව පෞගේ සතියේ ඒ පිළිබඳව නඩුව කැඳවුව අවස්ථාවේ අපි ඉතා ඉක්මන් කාර්යී ක්‍රියාපිළිවෙකට මුණ මේ ප්‍රවිෂ්ඨ වෙලා තියෙනවා කියලා කියනවා. එතකොට ඒ රටත් අපිට වමනා විදියට ඉක්මනින් මේ දේවල් වලට පිළිතුරු සපයන්නේ නැති වෙන්න පුළුවන්. මේ වර විට ඉන්නේ සිංගප්පූරුවේ කියලා තොරතුරු තියෙනවා. ඔව් ඒක තමයි මට ඒ ගැන හරි දැනුමක් නැහැ. දැන් ඒ තොරතුරු වාර්තා වෙන පරිදි සිංගප්පූරුවේ ඉන්නවා නම් ඒ රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ නේද පැහැදිලි කළ දීලා. මොකද ඔහු සිංගප්පූරු වැසියි. එතකොට ඒ රට ඉතාම පරිස්සම් වෙනවා තමන්ගේ පුද්ගලයා රට කර බාර දෙන්නේ. අපි කොච්චර කිව්වා වුණත් ඒගොල්ලෝ මේක සත්‍යයි කියලා විශ්වාස කරන්නේ නැහෙනේ. ඒ තියෙන කරුණු කාරණා සියල්ලක්ම නිරීක්ෂණය කරලා ඉවර වෙලා ඒ රටේ ඒ වෙනුවෙන් නීතිපතිතුමා එතකොට ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශ අධිකරණ අමාත්‍යාංශ ඒව සලකලා බලලා තමයි ඒ තීරණයක් ගන්නෙ. ඒ නිසා අපිට ඒ ගැන ක්‍රියාත්මක වෙන්න වෙනවා. හැබැයි මේ නඩුව දැන් පවරලා තියෙනවා. ඒතොර මේ පවරීමෙන් පසුව ඒ ගන්දුරු ලම්බන ක්‍රියාමාර්ග තුල අධිකරණයේ ඉදිරියේ සාක්ෂි මෙහෙවන්න පුළුවන් කල්දෝ ඒ තනත්තා දැන දැනම උවමනාවෙන් අධිකරණය මගහරන පුද්ගලයෙක් කියලා. අනේ එතැවෙනි අවස්ථාවක ක්‍රියාත්මක වීම පිළිබඳව නීතිපතිතුමා අධිකරණයේ ඉදිරියේ කරුණු දක්වන ඇති. ඔහු නොමැතිව නඩු විභාගයේ ඉදිරියට යා යුත්තේ කෙලෙසද කියලා ඒකට කිසිදු බාධාවක් ඇති වෙන්නේ නැහැ. නීතිමය ප්‍රතිපාදන තියෙනවා ඒවට කටයුතු කරන්න. ඒ අනුව ඔහු නොමැතිව ඔහුට සමහර වෙලාවට ඔහුට එන්නේ නැතුව ඒ පුද්ගලයාට හැකියාව තියෙනවා සමහර වෙලාවට ඒ වෙනුවෙන් නීතිති මහත්තයෙක් ඔහු වෙනුවෙන් පෙනී සිටවන. ඒතොර ඒ පෙනී ඉන්නවා කියලා කියන්නේ ඔහුට නීතිත්‍ය නියෝජනයක් තියෙනවා. ඒ නියෝජනය තියෙනවා කියන්නේ නඩුව ඉක්මනින් ගෙනියන්න හැකියාව ලැබෙනවා. ඉතින් මේ වගේ දේවල් මම දන්නේ ඒ ඉස්සරහට වෙන්නේ මොකද්ද කියලා. හැබැයි නීතිමය වශයෙන් යම් යම් ප්‍රතිපාදන තියෙනවා නඩුව ඉදිරියට ගෙනියන්න. ඒ නිසා තමයි ත්‍රිපුද්ගල විනිශ්චය සභා දෙකක් මේ වෙනුවෙන් පවර්ලා තියෙන්නේ. ගරු අග්‍රවිංශකාත්තුමා ඒට අනුමැතිය දීලා තිනවා නීතිපතිතුමාගේ ඉල්ලීමට. ඒ නිසා ඉදිරියේදී ඒ පහසුකම් අනුව ඒ කියන ත්‍රිපුද්ගල විනිශ්චය සභා දෙකට අදාළව නඩු ඉදිරියට ගෙනියනවා ඇති. විශේෂම ඔබතුමා සඳහන් කරන්නේ මේ ප්‍රධාන චූදිතයා අර්ජුන මහේන්ද්‍ර නොමැති කියන ඒ කාරණය මත සෙසු පුද්ගලින් සම්බන්ධයෙන් මහධිකරණයේ ඒ අධිශෝධනා බාර දෙල ඉදිරියට යන නඩු කටයුත්තට බාධාවක් එල්ල වෙන එකක් නැහැ කියලා. බාධාවක් කියන්නේ ඒ ප්‍රතිපාදන අනුගමනය කරන්න තියෙනවා. ඒකට ඒ ක්‍රමයේ අනුගමනය කරලා ඒක නිසා පැත්තකින් තියන්න වෙන්නේ නැහැ නඩුව. ස්ථිර ත්‍රිපුද්ගල මහධිකරණ දෙකක් කියන කාරණය ගැන කියද්දී තම් අයෙකුට ප්‍රශ්නයක් මතුවෙන්නට පුළුවන්. ඇයි දෙකක් මේ එක නඩුකරයක් සම්බන්ධයෙන් අහන්නට මහධිකරණ දෙකක්? ඔව් නෑ ඒක තියෙන අපේ නීතියේ යම් යම් කාල සීමාවන්ට සහ ගනුදෙනු වලට වෙන වෙනම දේවල් නඩු පැවරීම කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා තුමන්ලා තීරණය කරන්න ඇති සාර්ථක නඩු විභාගයක් කරන්න මේ දෙක අවශ්‍යයි කියලා. ඒතකොට කාරණා කොටස් දෙකකට එකම විශේෂ මේ බැඳුම් කර වංචා එකක් නෙමෙයි අවස්ථා දෙකකදී තුනකදී වෙලා තියෙනවා. එහෙම තියෙන දේවල් එකතු කරනවට වඩා වෙනම වෙන් කරලා අරගෙන පැහැදිලි ගමනක් යන්න පුළුවන් සාක්ෂි තියෙනවා කියලා ඒක නීතිපතිතුමා තමයි තීරණය කරන්නේ. ඉතින් ඒ නිසා එතුමා තීරණය කළා ඒ පිළිබඳ නඩු පවර්ලා තියෙන කොටස් දෙකකින් ඒ කොටස් දෙකේම නඩු එකවර අධිකරණ දෙකදී අහන්න තමයි ක්‍රියාත්මක වෙන්නේ. හොඳයි ඔබතුමා අධිකරණ අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ උපදේශකෙක් රටේ ජනතාව බලාගෙන ඉන්න පසුගිය කාලයේදී චෝදනා එල්ලවුවන්ට එරෙහිව අධිකරණ කටයුතු කොහොමද සිදුවෙන්නේ කියලා ඒ නිසයි මම ඔබතුමාගෙන් ඒ කාරණය ගැනත් ප්‍රශ්න කරේ. ඒ වගේම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරයෙක් අපි අද කතා බහ කළේ ජනාධිපති නීතිඥ යුආර් ද සිල්වා මහතා සමගින්. අපි පාස්කු විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශ සම්බන්ධයෙන් සහ ඉදිරියේදී මේ නිර්දේශ මත පදනම් වෙලා නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සහ යම් කිසි බාධා තියෙනවද කියන කාරණේ සම්බන්ධයෙන් තමයි සාකච්ඡා කරේ. මම හිතන්නේ ඔබට යම් අවබෝධයක් ලැබෙන්නට ඇති. අපි ඉදිරියටත් මේ ආකාරයෙන්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන සිටිනවා. මේ ක්‍රියාවලිය ඉදිරියට යද්දී ඇති වෙන තත්වයන් සැලකිල්ලට ගනිමින් ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි. අද අපිත් එක්ක සම්බන්ධ වුණාට අපි නැවතත් ඔබතුමා සම්බන්ධ කරගන්නට බලාපොරොත්තු වෙන සිටිනවා. අදට අපි බිග් ෆෝකස් සංවාදයෙන් සමුගෙන යනවා. ඔබට සුබ දිනයක් ප්‍රාර්ථනා කරමි.